2024 මහමැතිවරණයේ ඡන්ද ප්‍රතිපලවලට අනුව ජාතික ජනබල වේගය කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කළේ මන්ත්‍රී ආසන 14ක් හිමි කර ගනිමින්. අපි එක් තුනුවේ ඒ වටවල අපිව ඒ වටවල තේ ලංකාවේ අංක 1. කොළඹ දිස්ත්‍රික්කයේ ඔවුන්ට හිමි වූ සමස්ත ඡන්ද සංඛ්‍යාව 788636ක්. කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සමගි ජනබල වේගය ආසන 4ක් හිමි කරගත්තේ ඡන්ද 208249ක් හිමි කර ගනිමින්. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්ව ජනබලය සහ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ යන පක්ෂවලට කිසිදු මන්ත්‍රී ආසනයක් හිමි වූයේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන වැඩිම සංඛ්‍යාව හිමිවන ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන 19න් 16ක් ජයග්‍රහණය කිරීමට ජාතික ජනබල වේගය සමත්ව තිබෙනවා. ඒ ඡන්ද 898759ක් හිමි කර ගනිමින් සමග ජනබල වේගය ඡන්ද 150445ක් ලබා ගනිමින් එම දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 3ක් හිමි කරගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සහ දිලිත් ජයවීර මහතා නායකත්වයේ ලබා දුන් සර්ව ජනබල පක්ෂයට ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් කිසිදු ආසනයක් හිමි වූයේ නැහැ. කළුතර දිස්ත්‍රික්කයේ ජාතික ජනබල වේගය ලබාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 8ක්. එහිදී ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 452398ක්. සමගි ජනබල වේගය ඡන්ද 128932ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 2ක් හිමි කරගත්තා. ඡන්ද 34257ක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලබා ගනිමින් එක් මන්ත්‍රී ආසනයක් හිමි කරගෙන තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබල වේගය ලබාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 9ක්. එහිදී ඔවුන් ඡන්ද 5596ක් හිමි කරගත්තා. සමගි ජනබල වේගය ඡන්ද 145939ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 2ක් හිමි කරගත්තා. ඡන්ද 50889ක් ලබාගත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එක් මන්ත්‍රී ආසනයක් හිමි කරගෙන තිබෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබල වේගය ලබාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 4ක්. එහිදී ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 181678ක්. සමගි ජනබල වේගය ඡන්ද 53200ක් ලබා ගනිමින් එක් ආසනයක් හිමි කරගත්තා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබල වේගය මන්ත්‍රී ආසන සංඛ්‍යාව 5ක් හිමි කරගත් අතර එහිදී ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 161167ක්. සමගි ජනබල වේගය ඡන්ද 101589ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 2ක් හිමි කරගත්තා. ඡන්ද 64672ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය එක් මන්ත්‍රී ආසනයක් හිමි කරගෙන තිබෙනවා. ගාල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබල වේගය ලබාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 7ක්. එහිදී ඔවුන් ඡන්ද 406428ක් හිමි කරගෙන තිබෙනවා. සමගි ජනබල වේගය ඡන්ද 93486ක් ලබා ගනිමින් එක් මන්ත්‍රී ආසනයක් හිමි කරගත්තා. ඡන්ද 31201ක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් මන්ත්‍රී ආසනයක් හිමිව තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබල වේගය ලබාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 5ක් වන අතර එහිදී ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 234083ක්. සමගි ජනබල වේගය ඡන්ද 52170ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසනයක් හිමි කරගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 26268ක් ලබා ගනිමින් එක් මන්ත්‍රී ආසනයක් හිමි කරගෙන තිබෙනවා. යාපනය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබල වේගය ලබාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 3ක්. එහිදී ඔවුන් ඡන්ද 80830 30ක් හිමි කරගත්තා. 63327ක් ඡන්ද ලබාගත් ඉලංගේ තමිල් අරසු පක්ෂයට එක් මන්ත්‍රී ආසනයක් හිමිව තිබෙනවා. ඡන්ද 27968ක් ලබා ගනිමින් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේද එක් මන්ත්‍රී ආසනයක් හිමි කරගත්තා. එමෙන්ම ස්වාධීන කණ්ඩායම් අංක 17 ඡන්ද 27855ක් ලබා ගනිමින් එක් මන්ත්‍රී ආසනයක් ලබාගෙන තිබෙනවා. වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබල වේගය ඡන්ද 39894ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 2කට හිමිකම් කියනවා. සමගි ජනබල වේගය හිමි කරගත් ඡන්ද සංඛ්‍යාව 32232ක් වන අතර ඔවුන්ට එක් මන්ත්‍රී ධුරයක් හිමි වුණා. ඡන්ද 29711ක් ලබාගත් ඉලංගේ තමිල් අරසු කච්චි එක් මන්ත්‍රී ආසනයක්ද ජනනායක තමිල් තේසිය කූට්ටනි සහ ශ්‍රී ලංකා කම්කරු පක්ෂය අතර එක් මන්ත්‍රී ආසනය බැගින්ද බෙදී ගියා. මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ඉලංගේ තමිල් අරසු පක්ෂය ලබාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 3ක්. එහිදී ඔවුන් ඡන්ද 96975ක් ලබාගත්තා.
ජාතික ජනබලවේගය ඡන්ද 55498ක් ලබා ගනිමින් එක් മന്ത്രി ආසනයක් හිමි කරගෙන තිබෙනවා. ඡන්ද 40139ක් ලබාගත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයටද එක් മന്ത്രി ආසනයක් හිමි වුණා. දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් മന്ത്രി ආසන සංඛ්‍යාව 4ක්. එහිදී ඔවුන් ඡන්ද 146313ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 46899ක් ලබා ගනිමින් එක් മന്ത്രി අසුනක් හිමි කරගත්තා. ඡන්ද 33911ක් ලබාගත් සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය සහ ඉලංගේ තමිල් අරසු පක්ෂය එක් മന്ത്രി ආසනයක් බැගින් දිනාගෙන තිබෙනවා. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් മന്ത്രി ආසන සංඛ්‍යාව 2ක්. එහිදී ඔවුන් ඡන්ද 87031ක් ලබා ගත්තා. සමග ජනබලවේගය ඡන්ද 53058ක් ලබා ගනිමින් එක් മന്ത്രി අසුනක් හිමි කරගත්තා. ඡන්ද 34168ක් ලබාගත් ඉලංගේ තමිල් අරසු පක්ෂය එක් മന്ത്രി ආසනයක් දිනාගෙන තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් മന്ത്രി ආසන සංඛ්‍යාව 12ක්. එහිදී ඔවුන් ඡන්ද 651476ක් ලබා ගත්තා. සමග ජනබලවේගය ඡන්ද 189394ක් ලබා ගනිමින් മന്ത്രി ආසන 3ක් හිමි කරගත්තා. පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් മന്ത്രി ආසන සංඛ්‍යාව 6ක්. එහිදී ඔවුන් ඡන්ද 239576ක් ලබා ගත්තා. සමග ජනබලවේගය ඡන්ද 65679ක් ලබා ගනිමින් മന്ത്രി ආසන 2ක් හිමි කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මෙවර පුත්තලම දිස්ත්‍රික්කයෙන් කිසිදු മന്ത്രി ආසනයක් හිමි කරගෙන නැහැ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් മന്ത്രി ආසන සංඛ්‍යාව 7ක්. එහිදී ඔවුන් ඡන්ද 331692ක් ලබාගත් අතර එය සමස්ත ඡන්ද ප්‍රතිශතයෙන් 67.22%. සමගි ජනබලවේගය ඡන්ද 98176ක් ලබා ගනිමින් മന്ത്രി ආසන 2ක් හිමි කරගත්තා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් മന്ത്രി ආසන සංඛ්‍යාව 4ක්. එහිදී ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 159010ක් වන අතර එය සමස්ත ඡන්ද ප්‍රතිශතයෙන් 68.67%. සමගි ජනබලවේගයද ඡන්ද 43822ක් ලබා ගනිමින් එක් മന്ത്രി ආසනයක් හිමි කරගත්තා. බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් മന്ത്രി ආසන සංඛ්‍යාව 6ක්. එහිදී ඔවුන් ඡන්ද 275180ක් හිමි කරගත්තා. සමගි ජනබලවේගය ඡන්ද 102958ක් ලබා ගනිමින් മന്ത്രി ආසන 2ක් හිමි කරගත්තා. ඡන්ද 36450ක් ලබාගත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට එක් മന്ത്രി ආසනයක්ද හිමිව තිබෙනවා. මුණරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් മന്ത്രി ආසන සංඛ්‍යාව 5ක්. එහිදී ඔවුන් ඡන්ද 174730ක් ලබා ගත්තා. සමගි ජනබලවේගය ඡන්ද 62014ක් ලබා ගනිමින් එක් മന്ത്രി ආසනයක් හිමි කරගෙන තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් മന്ത്രി ආසන සංඛ්‍යාව 8ක්. සමගි ජනබලවේගය ඡන්ද 133041ක් ලබා ගනිමින් മന്ത്രി ආසන 3ක් හිමි කරගත්තා. කෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් മന്ത്രി ආසන සංඛ්‍යාව 7ක්. එහිදී ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 312441ක් වන අතර එය සමස්ත ඡන්ද ප්‍රතිශතයෙන් 64.8%. සමගි ජනබලවේගය ඡන්ද 109691ක් ලබා ගනිමින් മന്ത്രി ආසන 2ක් හිමි කරගෙන තිබෙනවා.